මේ වෙනකොට සජ්ජාතීන්ගේ ඒ සම්මේලනයේට සහභාගී වෙලා ඉන්න ලංකාවේ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම පිළිබඳව පෞද්ගල දිනවල අපිට අහන්න ලැබුණා. මේක දේශ සහගත ලෙස කියනවා නෙවෙයි රටේ අමාරුවෙන් ජීවත් වෙන රටේ දිලිඳුකම ඉහවහ ගිහිල්ලා තියෙන අවස්ථාවක මේ සමුළුවට සහභාගී වෙච්ච පිරිස මං හිතන්නේ 130කට ආසන්න පිරිසක් සහභාගී වෙලා තියෙනවා. මේ 130ක පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ මං හිතන්නේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක් වියදම් කරන්න පුළුවන් තත්වයකද අපේ රට පවතින කියලා මං අහන්න කැමතියි. ඇමරිකාවේ නිව්යෝක් නුවර අදිසුපෝභෝගී හෝටලයක් වන වෝල්ඩෝස් ඇස්ටෝරියා කියන හෝටලේ තට්ටු හතරක අපේ අය ලංකාවේ කණ්ඩායම අද නිවාඩු ගත කරනවා. මේ අපිට කිසිම මේ එක්සත් ජාතික පක්ෂයේ හැටියට විපක්ෂයේ පක්ෂයක් හැටියට මේ පිළිබඳව අපි මේ වෛරයකින් කතා කරනවා නෙවෙයි. බලන්න ඇමරිකානු ජනාධිපති බැරෙක් ඔබාමා මෙම හෝටලයේම ඉන්නේ 40 වැනි තට්ටුවේ කාමර 10ක් පමණයි අරගෙන තියෙන. අපි අද අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගත්තම අපේ පාසල්වල තියෙන අඩුපාඩු, සෞඛ්‍ය පැත්තෙන් ගත්තම ඉස්පිරිතාලවල තියෙන අඩුපාඩු, අපේ මන්ත්‍රීතුමිය කිව්වා වගේ නැගෙනහිර පළාත්වල අපේ අහිංසක කාන්තාවන්ට තියෙන අඩුපාඩු මෙතරම් තියෙද්දී මේහා සමාන විශාල මුදලක් අපිට අපේ රටට දරන්න පුළුවන් ශක්තියක්ද කියලා මම අහන්න කැමතියි. පළමු පන්තියේ ගුවන් ටිකට් පත් 80ක් මිලදී ආරං තියෙනවා. එක ගුවන් ටිකට් පතක මුදල 120,000ක් වෙනවා. මේ ගුවන් ටිකට් පත් වලට රුපියල් 196ක් අපි වියදම් කරලා තියෙනවා. ඉතිරි 52 වෙළඳ පන්තියේ ගුවන් ටිකට් පත් අරගෙන ගිහින් තියෙනවා. ඒ සඳහා 150,000ක් වෙන් කරලා තියෙනවා. ඒ හා සමාන විශාල මුදලක් අපේ රටට දරන්න සිද්ධ වෙලා තියෙනවා මේ සමුළුවට සහභාගී වීම. සමුළුවට සහභාගී වීම රටේ ජනාධිපතිතුමා ඇතුළු ඒ අවශ්‍ය කරන පිරිසට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. අපි දන්නවා ගිය වසරේ ගිය පෞද්ගල සමුළුවේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරුවේ සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙනුත් කතා කරා. මේවර අපි දැක්කා ඉංග්‍රීසි භාෂාවෙන් එතුමා ඒ සමුළුව අමතනවා. අපි බොහොම සතුටු වෙනවා ඒකට. ඒකට අපි බොහොම සතුටු වෙනවා. අපේ රට නියෝජනය කිරීම පිළිබඳ නමුත් අපිට පුළුවන් කමක් නැහැ. මේ හා සමාන විශාල වියදමක් දරන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ අපිට තවත් සාද පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ පැත්තේ මේ පැත්තට යන මන්ත්‍රීවරු සනසන්න අපිට නිමාඩු නිකේතන සනසන්න ඒ තැන්වල පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලුම මේ රටේ ජනතාවට අපිට මේවට වග කියන්න සිද්ධ වෙනවා.